උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා දැව පරිරක්ෂක යෙදීම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ දුවේ පුතේ මොනවද මේ දැව පරිරක්ෂක කියලා කියන්නේ අපි දන්නවා දැව වලට තෙතමනය නිසා හානි සිදු වෙනවා තෙතමනය වැඩි වුණාම දැව වලට පුස් කනවා ඒ වගේම කෘමීන්ගේ හානි සිදු වෙනවා ඒ වගේම තමයි සජීවීකාරක කියන්නේ අපි දැන් තෙතමනය වැඩි වුණාම සිදුවන හානි වගේම කෘමීන්ගෙන් ජීවීන්ගෙන් වෙන හානි නිසා දැව පරිහානියට පත් වෙනවා ඒක වළක්ව ගන්න කරන ක්‍රියාකාරකම් වලට තමයි අපි කියන්නේ දැව පරිරක්ෂක කියලා යොදා ගන්න ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය එතකොට මේ දැව පරිරක්ෂක යොදන පිළි යෙදීම ගැන දැවයකට දැව පරිරක්ෂක යෙදීමේ ක්‍රම ගණනාවක් තියෙනවා ඒ ක්‍රම පිළිබඳ තමයි එහා බී ප්‍රකාශය දීලා අපෙන් අහන්නේ ඒ ප්‍රකාශ පිළිබඳ සත්‍ය මොනවද කියලා මේක ඒ ප්‍රකාශය දීලා තියෙනවා දැව පරිරක්ෂක යෙදීමට පෙර දැව හිරුවෙලිය වියලා ගත යුතුයි ඕදුවේ පුතේ අපි දැව පරිරක්ෂක යොදන්න කලින් දැවය හිරුවෙලිය වියලා ගන්න හොඳයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ දැවයේ තියෙන තෙතමන ප්‍රමාණය අඩු කර ගැනීම එකක් ඒ වගේම හිරුවෙලිය වේලනකොට දැවවල කුඩා පැලුම් ඇති වෙනවා සිහින් පැලුම් අපි ඒ පැලුම් ඇති වෙන දැවයට ඊට පස්සේ දැව පරිරක්ෂක ගැහුවම හොඳින් දැවයට මේ පරිරක්ෂක අල්ල ගන්නවා ඒ වගේම තෙතමනේ අඩු වීම නිසාත් මේ දැවය වැඩි කාලයක් පවත්ව ගන්න හැකියාව ලැබෙනවා එතකොට බී වලින් අහා තියෙන කියනවා වියලීමේදී ඇතිවන කුඩා ඉරිතැලීම් පරිරක්ෂක ඇතුළු වීම පහසු කරන අතර බැඳුණු ජලය ඉවත් වෙන නිසා දැවයට පරිරක්ෂක හොඳින් උරා ගනී මොකද එහෙනම් මේ කියන්නේ ඇයි හිරුවෙලිය වියලා ගන්නෙ අපි දැවයේ හිරුවෙලිය වියලා ගන්නවා ඒක හරි ඇයි වියලා ගන්නෙ මේ ඇතිවන කුඩා පිපුරුම් නිසා එහෙම නැත්නම් කුඩා ඉරිතැලීම් මගින් පරිරක්ෂක හොඳට උරා ගැනීම සිදු වෙනවා ඒ වගේම ජලය දැවේ අපි දන්නවා ජලයේ ප්‍රධාන ආකාර දෙකකට තියෙනවනේ නිදහස් ජලය සහ බැඳුණු ජලය අපි වියලීමේදී ඉස්සෙල්ල නිදහස් ජලය ඉවත් වෙන ඊට පස්සේ බැඳුණු ජලයත් ඉවත් වෙනවා මේ බැඳුන් ජලය ඉවත් වෙලා තියෙන වෙලාවට අපි පරිරක්ෂක ගෑවම මොකද වෙන්නේ මේ පරිරක්ෂක අර බැඳුණු ජලය තිබිච්ච ඉඩ කඩවලට හොඳින් ගමන් කරලා දැවයත් එක්ක තදින් බැඳෙනවා ඒ වගේම තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ පරිරක්ෂක යොදන්න කලින් දැවවලට කපන්න කොටන්න කරන්න තියෙන හැම එකක්ම ඉවර කරන්න ඕනේ හොඳින් දැවේ යතු ගාලා සිදුරු විදීම් කරනවා නම් ඒ ටික කළා ඔක්කොම කළා තමයි දැවවට පරිරක්ෂණය යොදන්නේ පරිරක්ෂක යොදන්නේ නේද එහෙනම් මෙතන ඒ හා බී ප්‍රකාශ දෙක පිළිබඳ නිවැරදි වගන්ති අපෙන් අහන්නේ ඒ හරි ඒ වගේම අපි දන්නවා බී මගින් ඒ පැහැදිලි කරනවා කියලා එහෙනම් පිළිතුර වෙන්න ඕනේ ඒ හා බී ප්‍රකාශ දෙකම නිවැරදි වන අතර බී මගින් ඒ තවදුරටත් පැහැදිලි කෙරේ කියන පිළිතුරයි